மாணவி செல்வாய். சமாஜமாத்தியாரசிக சித்தி நாகத் மே ஹுருகுருடி காயிக்காவ ஸ்ரீலங்கா யுத ஹமுதாவே 53 சேனாங்கே சேனாதிபதி விஸ்வாமிக மேஜர் ஜெனரல் பிரசன்னத சில்வா மகதாகே வெடிமஹல் தியனிய மே ஐ அபத் சமகி சிதுகல சம்வாதயாய். ඔබ කැමති ඔබ ගායිකාවක් විදිහට හඳුන්වනවටද නැත්නම් මේජර් ජෙනරාල් ප්‍රසන්නද සිල්වාගේ දුව විදිහට හඳුන්වනවටද ගායිකාවක් වෙන්න ලැබීම වගේම මේජර් ජෙනරාල් ප්‍රසන්නද සිල්වාගේ දුව වෙන්න ලැබීම ගැනත් මම ආඩම්බරයි. ඉතින් මේ දෙකෙන් ඕනම විදිහකට මාව හඳුන්වන්න පුළුවන්. යුහානි සංගීතයට ලැදි වෙන්නේ පොඩි කාලෙදී. මගේ අම්මා මට පුංචි කාලෙදිම පියානෝ ගහන්න පුරුදු කරා. ඉතින් ඒ කාලෙදිම මට සංගීතය ගැන ලොකු ඇල්මක් ඇති වුණා. ඊට පස්සේ මම YouTube වීඩියෝ බල බල තනියම গিitar එක ගහන්නත් ඉගෙන ගත්තා. එංගලන්තයේ ඉන්නකොට hip hop සහ rap සංගීතය ගැන මම ටිකක් හොයලා බැලුවා. හැබැයි මුලින්ම සින්දු කියන්න පටන් ගත්තේ නම් කැම්පස් යන කාලේ. අධ්‍යාපන පසුබිම මම පාසල් ගියේ කොළඹ විශාක විද්‍යාලයේ. ඊට පස්සේ උසස් පෙළ හදාරන්න එංගලන්තයට ගියා. උසස් පෙළින් පස්සේ ආයෙත් ලංකාවට ආවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලෙම උපාධිය අරගෙන නැවත ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා ගිනුම්කරණය පශ්චාත් උපාධිය කරා. විදේශගත වෙලා ඉන්න කාලේදී ජීවිතේ ලැබුණු විශේෂ අත්දැකීම් මොනවාද? ඇත්තටම එහෙදී මට විවිධ සංස්කෘතීන් වල විවිධ ජාතීන් වල මිනිසුන් මුණ ගැසුණා. ඉතින් මේ අත්දැකීම් මට විශේෂයි. මම විදේශගත වෙලා ඉති ලැබුව අත්දැකීම් ගොඩක් මගේ ආයේ කියන ගීතයේ අන්තර්ගතයි. මම ලැබුව අත්දැකීම් කියනට වඩා ඒවා ගීත හරහා එළියට දෙන්න තමයි මම කැමති. විදේශගත වෙලා ඉන්න කාලේදී රැකියාවක් කළේ නැද්ද? සංගීතයේ පැත්තෙන් නම් පොඩි පොඩි දේවල් ටිකක් කළා. හැබැයි එහෙදි මම වැඩි අවධානයක් යොමු කළේ අධ්‍යාපනයට. ඒ නිසා රැකියාවට වෙන් වෙන තරම් ලොකු කාලයක් තිබුණේ නැහැ. පශ්චාත් උපාධියට ගිනුම්කරණය හදාරන යොහානි එකපාරටම සංගීතයට මාරු වෙන්නේ මම අලුත් අත්දැකීම් ලබා ගන්න කැමති කෙනෙක්. ඉතින් මට සතු වෙන්න පුළුවන් කියලා හිතන දේ මම කරනවා. ඇත්තටම ගිනුම් කරනට වඩා මම ගොඩක් සංගීතයට කැමතියි. ඒ නිසා මම මගේ පාර වෙනස් කළා. යොහානිගේ තීරණයට ගෙදරින් තිබුණේ මොන වගේ ප්‍රතිචාරයක්ද? සංගීතය කරන්න ඕන නිසා හැමදේම අත්හැරලා ලංකාවට එනවා කිව්වම අම්මයි තාත්තයි දෙන්නම කලබල වුණා. හැබැයි මේක මම කැමති දේ කියලා පස්සේ එයාලා තේරුම් ගත්තා. මම මේ ආව ගමන ගැන අද එයාලා සතුටු වෙනවා. මේ දවස්වල එළියට යන්න බෑනේ. ඒ නිසා මම ගෙදරම කාමරයක පොඩි ස්ටුඩියෝ එකක් හදාගත්තා. ඉතින් ඒකේ වැඩවලට මට අම්මයි තාත්තයි නංගි තමයි උදව් වෙන්නේ. තාත්තා දීලා තියෙන හොඳම උපදේශය මොකක්ද? මගේ තාත්තා අපිට ජීවිතේ කියලා දුන්නේ අවවාද උපදේශවලින් නම් නෙමෙයි. ඔහු හැමදේම ක්‍රියාවෙන් පෙන්වන කෙනෙක්. අදිෂ්ඨානින් අරමුණ කරා කියන එක තමයි ශ්‍රී ලංකා යුද හමුදාවේ තේමා පාඩය. යුද හමුදාව විතරක් නෙමෙයි මගේ තාත්තාගේ ජීවිතයේ තේමා පාඩයත් ඒක. ඒක පුංචි කාලේදීම මගේ හිතටත් දැනුන නිසා ඒක මම මගේ ජීවිතයට ආදේශ කරගත්තා. ඒක තමයි තාත්තාගෙන් මට ලැබිච්ච ලොකුම දේ. ජනප්‍රියත්වයත් එක්ක යොහානි සයිබර් බුලියන්ස් වලට සහ විවිධ විවේචනවලට ලක් වෙනවා. මේ වගේ තැන්වලදී මාසෙට පීඩනයක් ඇති වුණේ නැහැ. මුල් කාලේ නම් මම ඔය දේවල් නිසා ගොඩක් දුක් වුණා. හැබැයි පස්සේව අමතක කරලා ඉස්සරහට යන්නත් ඉගෙන ගත්තා. අනිත් අයගේ විවේචන ගැන හිතිර දුක් වෙන්න යොදවන කාලය අරමුණු ජය ගන්න යොදවන එක හොඳයි කියලා මට හිතුණා. සංගීත ශාස්ත්‍රයවත් කැමැතිම කාටද? සංගීත ශාස්ත්‍රයේ හැම කෙනෙක්ටම මම කැමතියි. හැබැයි රිහානටයි, බිලී අයලිස්ටයි විශේෂ කැමැත්තක් තියෙනවා. යොහානි, ඔයා තමුන්ගේ සීමාවල් විදිහට තියාගෙන ඉන්නේ මොනවද? ඇත්තටම මගේ ජීවිතේ කිසිම සීමාවක් නැහැ. මම කැමති විදිහට ජීවත් වෙන තමයි මම කැමති. සංගීතයට අමතරව මොනවද කරන්නේ? මම පොඩි කාලේ ඉඳලම ක්‍රීඩාවලට කැමති කෙනෙක්. ගැඹුරු මුහුදේ පීනන්න, අශ්වයෝ පදින්න, කඳු නගින්න, එහෙම මම හරි ආසයි. ඒ වගේ දේවල් වලින් හිතට ලොකු සතුටක් දැනසීමක් ලැබුණා. ඒ වගේම රංගනයටත් මට පොඩි අවස්ථාවක් ලැබුණා. ගායනය වගේම රංගනය කියන්නේ අපේ හැඟීම් ලෝකයට පෙන්වන්න පුළුවන් ලස්සන කලාවක්. ඉතින් සමහර විට ඉදිරි දිමාව නිලියක් විදිහට දැක්ගන්නත් ලැබෙයි. මේ වෙනකොට අනාගතය සැලසුම් කරලා ඉවරද? ජීවිතේ ගැන නම් මට ලොකු අනාගත සැලසුම් නැහැ. හැබැයි ඉතින් ගීත ඇල්බම් ගැන නම් ලොකුවට සැලසුම් කරනවා. මගේම සින්දු 12ක් ඇතුළත් ඇල්බම් එකක් එළියට එන්න තියෙනවා. ඒක තමයි මේ දවස්වල මගේ ලොකුම හීනය. අවසාන වශයෙන් අපේ රටේ තරුණ ගැහැණු ළමයින්ට දෙන්න කැමති පණිවිඩයක් තියෙනවා.
කිසිම වෙලාවක අනිත්‍යයි කියන දේවල් අහලා ජීවිතේ එක තැනකට නතර කරගන්න එපා. හැම වෙලාවෙම විචාර බුද්ධියෙන් හිතලා බලලා තමන්ට හරි කියලා හිතන දේ හරියට කරන්න. ඒක තමයි මට දෙන්න තියෙන පාඩේ.